WhatsApp වල 2023 වැඩ කෑලි හැමෝටම එකම වෙලාවෙ දෙන්නේ නැහැ. සමහර වෙලාවට ඇවිල්ලා තියෙනවා සමහරුන්ට ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාට මේ ෆීචර්ස් ඇවිල්ලාද නැද්ද කියලා බලා ගන්න තමයි අද අපි මේ ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට ඔයා WhatsApp එකේ පාවිච්චි කරනකොට ඔයා යවපු මැසේජ් එකක් වැරදිලා ඩිලීට් නොකර එඩිට් කරන්න පුළුවන් නම් ඒක නියමයි නේද? මේ වෙනකොටත් අප්ඩේට් කරලා නැත්නම් ඔයාගේ WhatsApp එක ඉක්මනට අප්ඩේට් කරගන්න. ඒක කරන්නේ කොහොමද කියලා අද අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒ විතරක් නෙමෙයි හිතන්න ඔයාගේ chat එක lock කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාගේ phone එක වෙන කවුරු හරි ඉල්ලගත්තට ඔයාගේ රහස්‍ය එහෙමත් නැත්නම් අතිශය පෞද්ගලික හංගලා තියෙන chat password එකක් නැතුව බලන්න බෑ. මේකට ඔයාට password එකක් fingerprint එකක් face ID එකක් ඕන එකක් දීලා බලන්න පුළුවන්. අද අපි කතා කරමු මේ features කොහොමද ඔයාගේ WhatsApp එකේ වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි බලමු කොහොමද WhatsApp එකෙන් අපි යවන message එකක් ගියාට පස්සේ ආයෙත් edit කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම යනවා අපි යවන්න ඕන කෙනාගේ message එක යවන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා හැමෝම දන්නවා වගේ අපිට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා අවශ්‍ය message එකක් type කරන්න. Message එක යවපු ගමන් මෙන්න මේ වගේ notification එකකුත් එක්ක උඩින්ම message එක ඇවිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි හිතමු තවමත් අපි මේක බැලුවේ නැති message එකක් කියලා. Preview එක තමයි මේ විදිහට පේන්නේ. මට පුළුවන් අපි යවපු message එක මෙන්න මේ විදිහට long press එකක් දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ උඩින් අපිට මෙන්න මේ 33 click කරලා edit කියලා option එකක් තියෙනවා. මම මේ edit කියන එකට යනවා. ගියාට පස්සේ අර උඩ තිබුණු ආයුබෝවන් කියන එක මෙන්න මේ විදිහට තියෙනවා. මම ආයිබෝ 1 කියන එක මේ විදිහට ගිහිල්ලා වෙනස් කරනවා ආයිබෝ වේවා කියලා. ඊට පස්සේ මම මේක ආයෙත් මෙන්න මේ හරි මාක් එක ටික් මාක් එක මෙන්න මේ විදිහට යොදනවා. යොදපු ගමන් ඔයාලට පේනවා ඇති මෙතන ආයිබෝ වේවා වුණා වගේම එහා පැත්තෙත් ප්‍රීවීව් එක පවා මෙන්න මේ විදිහට ආයිබෝ වේවා කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට පුළුවන් ඒක ඇතුළට මෙන්න මේ විදිහට යන්න. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ආයිබෝ වේවා කියන එක මෙන්න මේ විදිහට තියෙනවා වගේම ඒක edit කරලා කියලාත් බලා ගන්න පුළුවන්. ඇත්තටම කීපාරක් edit කරලාද කියලා අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ මම හිතන්නේ. නමුත් අපිට ඒක edit කරා කියලා බලා ගන්න පුළුවන්. අපි තව message එකක් ඒ විදිහට යවලා බලමු මේ විදිහට open කරලා තියෙනකොටම. ඔන්න මම ආයෙත් ඔයාලට මේක test කරන්න ඕන නිසාම මුලින් යවන message එක කියලා මෙන්න මේ විදිහට Android එකෙන් iPhone එකට message එකක් යවනවා. ඔයාලා දන්නවා ඒක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. නමුත් දැන් මට මේක edit කරන්න ඕනේ නම් මම මේ long press එකක් දීලා උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහ edit කියන එක select කරනවා. ඒක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ යවපු message එක edit කරන්න කියලා option එකක් එනවා. මම මෙතනින් දෙක කියලා දාලා emoji එකක් දාලා මෙතන මේ විදිහට send කරපු ගමන් එහා පැත්තෙත් send වෙනවා. මට පුළුවන් ආයෙත් අවශ්‍ය නම් මේක edit කරන්න. මෙන්න මේ විදිහට ගිහිල්ලා අපි මෙතනට 3 කියලා දාලා වෙනත් emoji දෙකක් දාලා අපිට ආයත් මේක send කරන්න පුළුවන්. කොහොම නමුත් message එක යවන්නාටත් message එක ලබන කෙනාටත් මෙන්න මේක edit කරාට පස්සේ edited කියලා මෙන්න මේ විදිහට පහල බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක යවපු වෙලාවම තමයි තියෙන්නේ edit කරේ කීයටද කියලා බලා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔයා යවපු message එකක් edit කරනවා නම් දැනගත යුතු කරුණු ටික තමයි ඔන්න ওই ටික. මේ තියෙන්නේ Android phone එක. මේ තියෙන්නේ iPhone එක. මම තමයි දැන් මගේ phone එකේ messages lock කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් ඔයාගේ lock කරන්න ඕන message එකේ ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ උඩ තියෙන menu එකට ගිහිල්ලා view contact කියන එක ඇතුළට යන්න. එතකොට ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට options ගණනාවක් ආවා. මේ options වල යටටම ඔයාලා ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ විදිහට chat lock කියලා feature එකක් අපිට බලා ගන්න පුළුවන්. chat lock මේක අපි කතා කරේ Android phone වල. අපි බලමු iPhone වල ඕක තියෙන්නේ කොයි වගේද කියලා. අපිට පුළුවන් සුපුරුදු විදිහට මෙන්න මෙහෙම tap කරලා ඔයාගේ message එක ඇතුළට යන්න. ඊට පස්සේ profile එක උඩ මෙන්න මේ විදිහට tap කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙන්න මේ විදිහට profile එක බලා ගන්න පුළුවන්. අපි මේකේ තියෙන options ටික පහලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට chat lock කියලා feature එකක් අපිට iPhone එකෙත් බලා ගන්න පුළුවන්.
කොහොමාරි අපිට පුළුවන් අවශ්‍ය chat එක ඇතුළට ගිහිල්ලා ආයෙත් මෙන්න මේ විදිහට අපේ menu එක select කරලා view contacts වලට යන්න. ඊට පස්සේ මේ පහළ තියෙන chat lock කියන එක මෙන්න මේ විදිහට press කරන්න. මේගොල්ලෝ explain කරන විදිහට ඔයාට පුළුවන් pin code එකක් දාලා ඔයාගේ chat එක lock කරගන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ phone එකේ face ID හෝ fingerprint scan එකක් තියෙනවා නම් අන්න ඒක පාවිච්චි කරලත් මේක lock කරාට පස්සේ unlock කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට simply කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන toggle එක on කරන්න විතරයි. ඔන්න ඔයාට පේනවා ඇති this chat will not be locked on your link device. ඔයා ඔයාගේ මේ WhatsApp account එක වෙනත් link කරපු දේවල් වලට පාවිච්චි කරනවා නම් ඒ link කරපු account වල ඔයාගේ WhatsApp එකේ මේ contact එක lock වෙන්නේ නැහැලු. ඉතින් ඒ නිසා ඒවා unlink කරගත්තොත් තමයි වඩාත් සුදුසු වෙන්නේ. කොහොම නමුත් ඔයාට මේක ඕකේ කරන්න පුළුවන්. ඊට පස්සේ මගේ මේකේ fingerprint scan එකක් මෙන්න මෙතන තියෙන නිසා විතරක් එයා ඒක ඉල්ලනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට ඒක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ passcode එක, pin code එක, එහෙමත් නැත්නම් ඔයාගේ face ID එක මේකට දෙන්න. ඔන්න දැන් අපිට මේක lock වුණා කියලා තමයි මෙයා පෙන්නන්නේ. මම මෙතනින් මේ view කියන එක මේ විදිහට press කරනවා. එතකොට ඔයාට පේන ඇති lock chat කියන එක ඇතුළට මෙන්න මේ contact එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු පොඩ්ඩක් back එකට ගිහිල්ලා. වඩ පේනවා ඇති අපි සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒ contact එක පෙන්නනවා. අපි මේක ඇතුළට මේ විදිහට ගියාට වැඩක් නැහැ. මොකද මෙන්න මේ විදිහට මෙයා සම්පූර්ණයෙන්ම මේක lock කරලා තමයි තියෙන්නේ. අපි මේකේ passcode එක දුන්නොත් විතරයි මේ chat එක ඇතුළට අපිට මෙන්න මේ විදිහට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයා lock කරන ඔක්කොම දේවල් වලට එහෙම වෙනවද? ඔව්, එහෙම වෙනවා. ඔයාට මෙන්න මේ විදිහට පහළට ගත්තම lock chat කියලා මෙතන feature එකක් බලා ගන්න පුළුවන්. මේක ඇතුළට තමයි ඔයා ගියොත් මෙන්න මේ විදිහට හැමතිස්සෙම unlock කරන්න කියලා එනවා scan කරලා. එහෙම නැත්නම් password එක ගහන්න කියලා එනවා. ඊට පස්සේ ඔයාට lock වෙච්ච contacts ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි අපි ඇත්තටම chat එකක් lock කරන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ chat එක lock කරාට පස්සේ මෙයා අපිට message එකක් එව්වොත් මේකේ කොහොමද පේන්නේ කියලා තමයි දැන් අපි බලා ගන්න යන්නේ. මම අනිත් කෙනා ඔන්න දැන් මට message එකක් එවයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයා මේ විදිහට අපිට message එකක් එව්වොත් ඔයාට පේනව ඇති කිසිම දෙයක් අපිට පෙන්වන්නේ නැහැ. එයා මැසේජ් එකක් එවුවද නැද්ද කියලා බලා ගන්න නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ lock chat එක ඇතුළට යන්නම ඕනේ. එතකොට තමයි එතනට මැසේජ් එකක් එවලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවත් ඔයාට ඕනේ නම් මේක lock chat වලින් අයින් කරගන්න. ඒකත් අපිට කරන්න හරිම ලේසි. ඒක කරන්න තියෙන්නේ ඔයාට ආයෙත් මෙන්න මේ විදිහට ඔයාගේ contact එක ඇතුළට ගිහිල්ලා view contact කියන එක ඇතුළට යන්න, chat lock කියන එක ඇතුළට ගිහිල්ලා මේක off කරන්න. එතකොට ආයෙත් ඔයාගේ pin එක හරි password එක හරි ඉල්ලනවා මෙන්න මේ විදිහට දීලා ඔයාට ඒක unlock කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ WhatsApp account එකක් තියෙන iPhone එකක් හෝ Android phone එකක් හෝ ඕනම කෙනෙකුට මේ features මේ වෙනකොටත් enable වෙලා තමයි තියෙන්නේ. ඔයා ඒවා පාවිච්චි කරන්නේ දන්නේ නැත්නම් දැන් ඔයා දන්නවා කොහොමද මේ දේවල් පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ වගේ අලුත් දේවල් හැමතිස්සම දැනගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ Chanux Bro-ව subscribe කරලා notification bell icon එක click කරන්න. ඒ වගේම Instagram එකේ follow කරන්නත් අමතක කරන්න එපා. ඊගව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.